आई बोवान आदरणीय द्वेपुते हिस्ट्री फॉर फ्यूचर अपे यूट्यूब नालिकाव वटा एकरासी वेला इन्न ओयालट अदात इतामत्म फलदायी पाठमक् करगेन मम ओयाला वेतट आवा ओयाला मतक करगन्न 11 श्रेणीदी ओयाला इगेन गत्त 1972 प्रथम जनरज व्यवस्थाव होंदर मतक करन्न මේ ආණ්ඩුක්‍රමයේ සම්බන්ධයෙන් ගොඩාක් දරුවෝ මගෙන් ඉල්ලීමක් කළා සර් මේ පාඩම අපිට පැහැදිලි කරන්න කියලා. ඒ නිසා මම කල්පනා කළා අද දවසේ 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව ඔයාලත් එක්ක සාකච්ඡා කරගන්න. මම කැමති පුතේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සාකච්ඡා කරන්න කලින් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මූලික හැඳින්වීමක් කරන්න. आदरणीय द्वेपुते आंडुकम व्यवस्था वाक्यल की अन्े रटक मूलिक नीति हेमनता अपट की अन्न पुलवांग रटक उत्तरेतर नीति केला मेक अर्थदाकवा पुलवांग ब्रिता पालन समय यदा सरसी तिस्तुने कोलब्रुक आंडुक्रमे हनुन्वादी मेन तमाय मेरट आंडुक्रम प्रति संस्करण क्रियावली आरंभवे ब्रिता पालन समय लंकावट ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හයක් හඳුන්වා දීලා තියෙනවා. හොඳට මතක් කරන්න. හොඳටම මතක් කරන්න. බලමු අපි මොනවද ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ කියලා. 1833 කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රමය. 1910 ක්‍රූමැකලම් ආණ්ඩුක්‍රමය. 1920 මැනින් ආණ්ඩුක්‍රමය. 1924 මැනින් ඩෙවොන්ෂේ ආණ්ඩුක්‍රමය. 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රමය 1947 සෝල්බරි ආණ්ඩුක්‍රමය දරුවනි මම ඔබට ඔය සාකච්ඡා කළේ බ්‍රිතාන්‍ය පාලන සමයේ ලංකාවට හඳුන්වා දීපු ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ 6 පිළිබඳව අද අපේ මාතෘකාව ඒක නෙවෙයිනේ අද අපි සාකච්ඡා කරන්න යන්නේ නිදහසින් පස්සේ ලංකාවට හඳුන්වා දෙන පළමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දරුවනි 1947 සෝල්බරි ආණ්ඩුක්‍රමයේ ප්‍රතිපාදන යටතේ 1970 ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වුවා. මම නැවතත් මේ විශේෂ කරුණ කියනවා. සෝල්බරි ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ 1970 ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වනවා. මේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වනකොට ශ්‍රී ලංකාව පාලනය කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් විසින්. මැතිවරණයට ඉදිරිපත් වෙනකොට විපක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය කියන දේශපාලන සංවිධාන ඒක රාශී වෙලා සමගි පෙරමුණ කියලා සන්ධානයක් හදාගන්නවා. ඒ සන්ධානය හදාගෙන තමයි ඔවුන් මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. 1970 වෙනකොට ලාංකීය සමාජය ඇතුලේ ප්‍රබල සමාජ කතිකාවතක් නිර්මාණය වෙලා තිබ්බා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනා යුතුයි කියලා. ඒකට හේතුව තමයි සෝල්බරි ව්‍යවස්ථාව යටතේ තවදුරටත් බ්‍රිතාන්‍ය මෞර රාජ්‍යයට ලංකා යටත් විජිතයට බලපෑම් කළ හැකි තත්වයක් නිර්මාණය වෙච්ච නිසා මෙන්න මේ සමාජ කතිකාවතත් එක්ක තමයි මේ මැතිවරණය පවත්වන්නේ. එතකොට 1970 මේ මැතිවරණයට ඉදිරිපත් වෙච්ච සමගි පෙරමුණ ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශනයේදී දක්වනවා අපිට ජනවරමක් දෙන්න අපි නිදහසින් පස්සේ ලංකාවට ගේන පළවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනෙනවා කියලා. ඒ අනුව මේ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සමගි පෙරමුණට බලය හිමි වුණා. ඒ බලය හිමිවීමත් එක්ක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අගමැතිවරිය බවට පත් වුණා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය. ලංකාවට ගේනවා නිදහසෙන් පස්සේ ගේන පළමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. අද අපි කතා කරන්නේ ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති
මූලික කාරණා සම්බන්ධයෙන්. මෙතෙන්දි දරුවනි ඔබට කිව යුතු වැදගත් තව කාරණාවක් තියෙනවා. ආනුක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ දරුවනේ විනාඩි 5කින් 10කින් පැයකින් කතා කරන්න පුළුවන් මාතෘකාවක් නෙමෙයි. ඒක පුළුල් පරාසයක විහිදලා යන විෂය කරුණු රාශියක් ඇති මාතෘකාවක්. හැබැයි මම අද මගේ පාඩම ඇතුලේ කතා කරන්නේ සාපෙළ විභාගයට ඔබට වැදගත් වෙන සහ අදාළ වන විෂය කොටස විතරයි. ඒ අනුව බලනකොට 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව මං කිව්වා කවුද ගේන්නේ සිරිමාවෝ වණ්ඩාරනායක මෙතිනිය. හොඳට මතක් කරගන්න. හොඳට මතක තියාගන්න. විභාගයට කෙටි ප්‍රශ්නයක් එන්න පුළුවන්. 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කළ අගමැතිවරයා කවුද කියලා. පිළිතුර සිරිමාවෝ වණ්ඩාරනායක මෙතිනිය. ඔතෙන්ට තව විශේෂ කරුණක් මං කියන්නම්. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරපු විෂය භාර ඇමතිවරය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳව විශේෂඥයෙක් වෙච්ච කොල්වින් ආර්ද සිල්වා මැතිතුමා විසින් තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරලා තියෙන්නේ. දරුවනි සිරිමාවෝ වණ්ඩාරනායක මැතිණිය විසින් 1972 මේ 22 දා තමයි මේ ආණ්ඩුක්‍රමය ලංකාවට හඳුන්වා දෙන්නේ. දැන් අපි බලමු දරුවනි 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ මොනවද කියලා. 1. එතෙක් ලංකාව ලෙස හැඳින් වූ අපේ රට ශ්‍රී ලංකාව ලෙස හැඳින්වීම. මොකද්ද? එතෙක් ලංකාව ලෙස හැඳින් වූ අපේ රට ශ්‍රී ලංකාව ලෙස හැඳින්වීම. බ්‍රිතාන්‍ය රාජ්‍ය සමග පැවති නීත්‍යානුකූල බැඳීම් අවසන් වුණා මේ ආණ්ඩුක්‍රමයෙන්. කරුණු දෙකක් මම දැන් කිව්වා. 1. ලංකාව ලෙස හැඳින් වූ අපේ රට ශ්‍රී ලංකාව ලෙස හැඳින්වීම. බ්‍රිතාන්‍ය රාජ්‍ය සමග පැවති නීත්‍යානුකූල බැඳීම් අවසන් කිරීම. 3. ශ්‍රී ලංකාව ඒකීය ජනරජයක් බවට පත්වීම. 4. මූලික මිනිස් අයිතිවාසිකම් දක්වා තිබීම. දරුවනි චූටි කරුණක් තියෙනු කියන්න. ගොඩාක් අය වරද්දනෝ මේක. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මූලික මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිත කළා කියලා කියන්න අමාරුයි. වඩාත්ම නිවැරදි වචනේ තමයි 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මූලික මිනිස් අයිතිවාසිකම් දක්වා තිබීම කියන එකයි නිවැරදිම වචනය. ඒකට හේතුව මම කියන්නද? හේතුව තමයි 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු තැනක මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වූ අවස්ථාවකදී ගත යුතු ක්‍රියාමාර්ග දක්වලා නැහැ. ඒ නිසා වඩාත් නිවැරදි දරුවනේ මූලික මිනිස් අයිතිවාසිකම් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේහි දක්වලා තියෙනවා කියලා කියන්නේ. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වන පරිච්ඡේදයේ 18 වන වගන්තියේ මූලික මිනිස් අයිතිවාසිකම් දක්වලා තියෙනවා. මොනවද මේ මූලික මිනිස් අයිතිවාසිකම්? නීතිය සැමට සාධාරණ වෙන්න ඕන. තව විදියකින් කියනවනම් නීතියේ ඉදිරියේ සියලු දෙනාටම සමාන අයිතියක් තියෙනවා. දෙවෙනි කාරණාව නීතියට අනුකූලව මිස පුජ්‍යලයේ ප්‍රාණයට නිදහසට යම් අවහිරයක් කරන්න කිසිවෙකුට අයිතියක් නැහැ. ඒ වගේම සිතීමේ නිදහසට කතා කිරීමේ නිදහසට අයිතියක් ඇති බව. ඒ වගේම පුරවැසියන්ට සාමකාමීව රැස්වීමට ඇති නිදහස මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දක්වලා තියෙනවා. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශේෂතා මොනවාද කියලා අපි බලමු. පළවෙනි කාරණාව නාමික ජනාධිපති ධූරය. 2. අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය. 3. ජාතික රාජ්‍ය සභාව. 4. අධිකරණ පද්ධතිය. මම ආයෙත් කියන්නම් මේක. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දරුවනි ඔයාලට වැදගත් මේ ආයතන හතරේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විෂය කරුණු. 1. නාමික ජනාධිපති ධූරය. 2. ජාතික රාජ්‍ය සභාව. 3. අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය. 4. අධිකරණ පද්ධතිය. දැන් අපි බලමු මේ කියපු
ආයතන හතරෙන් පළවෙනි ආයතනය වන නාමික ජනාධිපති ධූරය කියන්නේ මොකක්ද කියලා. හොඳට මතක් කරන්න. ඔය නාමික කතාව ඔයාලට ඔයාලගේ පාසල්වල ඉතිහාසය උගන්වන ඔයාලගේ ආදරණීය ගුරුවරු ඔය නාමික කතාව ඔයාලට කියලා දුන්න පුතේ සෝල්බරිය හා සම්බන්ධයෙන් උනේ. සෝල්බරි ආණ්ඩුක්‍රමයේත් අපිට හම්බුණා නේද නාමික තනතුරක්. කියන්න බලන්නේ නාමික තනතුර ඒ තමයි අග්‍රාණ්ඩුකාර තනතුර. එහෙනම් සෝල්බරි ආණ්ඩුක්‍රමය අවසන් කරලා 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව හඳුන්වා දෙනකොට මේ ව්‍යවස්ථාවෙන් හඳුන්වා දීපු නාමික විධායක තනතුර තමයි නාමික ජනාධිපති ධූරය කියලා කියන්නේ. දරුවනේ හොඳට මතක තියාගන්න නාමික ජනාධිපති තනතුර තමයි රාජ්‍ය නායකයා සේ සැලකෙන්නේ. ඒ කියන්නේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රාජ්‍යයේ නායකයා කවුරුන්ද නාමික ජනාධිපති වරයා. 1947 සෝල්බරි ව්‍යවස්ථාවේ අග්‍රාණ්ඩුකාර වරයාට හිමි වූ සියලු බලතල මේ විවස්ථාව ඇතුලේ නාමික ජනාධිපතිවරයාට හිමි වුණා. නාමික ජනාධිපතිවරයාගේ දුර කාලය වසර 6යි. ඔබ හොඳට මතක් කරන් ලංකාවේ පළවෙනි නාමික ජනාධිපතිවරයා කවුද? මතකද ඔයාලට? නාමික ජනාධිපතිවරය තමයි විලියම් ගොපල්ලව මහත්මයා. හොඳට මතක තියාගන්න සාමාන්‍ය පෙළ විභාගයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ එක ප්‍රශ්නයකට මේ ප්‍රශ්නේ එන්න පුළුවන්. ආයිත් මම මතක් කරන්නම් ඔයාලට. ලංකාවේ පළමු නාමික ජනාධිපතිවරයා විලියම් ගොපල්ලව. දැන් අපි බලමු 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාදායකය හඳුන්වන්න කිහිමද කියලා. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විවස්ථාදායකය හඳුන්වන්නේ කොහොමද? මොකද්ද ඔයාලා දෙන උත්තරේ? ඒ තමයි ජාතික රාජ්‍ය සභාව. 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම විවස්ථාවේ පාර්ලිමේන්තු ලෙස හැඳින් වූ විවස්ථාදායකය 1972 දී දරුවනේ ජාතික රාජ්‍ය සභාව ලෙස හැඳින්නුවා. මේ ජාතික රාජ්‍ය සභාවේ මන්ත්‍රී ආසන 168ක් වුණා. ඔතන ඔබට කිව යුතු වැදගත්ම කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ පත්වන මන්ත්‍රීවරු 168 දෙනාම දරුවනි සර්වජන ඡන්ද බලයෙන් පත්වන මන්ත්‍රීවරු වුණා. මම තව චුට්ටක් පැහැදිලි කරන්නද? ඔබ පැහැදිලි කරන්න පුළුවන් මට මෙහෙම. සෝල්බරි ආණ්ඩුක්‍රමේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව කීයද? 101යි නේද? 95 දෙනෙක් පත් වුණා සර්වජන ඡන්ද බලයෙන්. ඉතිරි 6 දෙනා පත් වුණා සුළු ජාතීන් වෙනුවෙන්. අපි යමු ඩොඩමෝරා අනුක්‍රමයට. මන්ත්‍රී ආසන කීයද? 61යි. 61න් සර්වජන ඡන්ද බලයෙන් පත් වුණා 50. රාජ්‍ය ලේකම්, මුදල් ලේකම්, නීති ලේකම් කියන රාජ්‍ය නිලධාරීන් 3 දෙනා හිටියා. ඊට අමතරව සෙසු පිරිස පත්තුනේ සුළු ජාතීන් වෙන්නේ. එතකොට ඩොනමෝර ආණ්ඩුක්‍රමේවත් සෝල්බරි ආණ්ඩුක්‍රමේවත් විවස්ථාදායක සභාවේ සියලු මන්ත්‍රීවරු පිරිස ඡන්දයෙන් පත්වෙච්ච අය නෙවෙයි. හැබැයි පුතේ ජාතික රාජ්‍ය සභාවේ මන්ත්‍රී ආසන 168ම පත්වෙන්නේ ජනතාවගේ ඡන්දයෙන්. ඒක හරි විශේෂ කාරණාවක්. ඒ වගේම මේ ජාතික රාජ්‍ය සභාවේ කාලය වසර 6ක්. ජාතික රාජ්‍ය සභාවේ කාලය වසර 6ක්. මම ආයිත් ඒ විෂය කරුණු ටික ඔබට මතක් කරන්න. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හඳුන්වා දුන් ව්‍යවස්ථාදායකය නම් කරන්නේ ජාතික රාජ්‍ය සභාව කියලා. ඒ ජාතික රාජ්‍ය සභාවේ
මන්ත්‍රී ආසන සංඛ්‍යාව 168යි. ඒ මන්ත්‍රී ආසන 168ම ජනතාවගේ සර්වජන ඡන්ද බලයෙන් පත්වන මන්ත්‍රීවරුන්ගෙන් තමයි නිර්මාණය වෙන්නේ. ඒ නිසාම මේ ජාතික රාජ්‍ය සභාවට කියනවා සත්‍ය විදායකය කියලා. එහෙම නැත්නම් සැබෑ විදායකය කියලාත් කියනවා. එහෙම නැත්නම් නියම විදායකය කියලාත් දේශපාලන විශේෂඥයින් මේ විවස්ථා දායක සභාව හඳුන්වලා තියෙනවා. දැන් අපි බලමු 1972 ආණ්ඩුක්‍රම විවස්ථාවේ විදායකය ක්‍රියාවට නංවන්නේ කොහොමද කියලා. දරුවනේ මෙම ආණ්ඩුක්‍රමයේ විදායකය පාලනය කරන්නේ අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින්. කවුරුන් විසින්ද? අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින්. ජාතික රාජ්‍ය සභාවේ බහුතරයක් ආසන දිනා ගන්නා පක්ෂය හෝ කණ්ඩායම ආණ්ඩු පක්ෂය බවට පත් වෙනවා. ඒ ආණ්ඩු පක්ෂයේ බහුතර කැමැත්ත දිනා ගන්නා පුජ්‍යලයා අගමැතිවරයා විදියට පත් කරනවා. කවුරුන් විසින්ද? නාමික ජනාධිපතිවරයා විසින්. අගමැතිවරයා තමන්ගේ පාලනය ගෙන යාමට තමන්ට හිත විශ්වාසවන්ත ඒ වගේම ඒ ඒ ශේෂ්ත්‍රවල ඉන්න ප්‍රවීණයන්ගෙන් විශේෂඥයන්ගෙන් අමාත්‍ය මණ්ඩලය පත් කරගන්න. ඒ අනුව තමයි අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය නිර්මාණය වෙන්නේ. ඔබ මෙතෙන්දී දැනගත යුතු තවත් කරුණක් තියෙනවා. ඒ තමයි 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායකයට වග කියන්නේ අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය නිසා මේ ආණ්ඩුක්‍රමය හඳුන්වනවා අගමැති ආණ්ඩුක්‍රමයක් කියලා. මේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ජනතාවගේ සැබෑ ඡන්දයෙන් පත්වන නිසා සැබෑ විධායකය, සත්‍ය විධායකය සහ නියම විධායකය ලෙස දේශපාලන විචාරකයන් හඳුන්වලා තියෙනවා. දැන් අපි බලමු පුතේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මගෙන් හඳුන්වා දුන්නු අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් තොරතුරු. විවස්ථාදායකය විසින් යෝජනා කරන, සම්මත කරන නීති, විධායකය විසින් ක්‍රියාවට නංවනකොට යුක්තිය පසඳලීම සඳහා තමයි මේ අධිකරණ පද්ධතිය නිර්මාණය කරලා තියෙන්නේ. ආදරණීය දුවේ පුතේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් යුක්තිය පසඳලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධාන අධිකරණ පද්ධතියක් ඇති කළා. මේ යටතේ පිහිට වූ අධිකරණ පද්ධතිය මෙන්න මෙහෙමයි. මොනවද ඒ? ශ්‍රේෂ්ඨාධිකරණය, මහාධිකරණය, දිසාධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය කියලා අපිට මේක නම් කරන්න පුළුවන්. අපි ආයතනයක් බලමු. හොඳ විෂය කරුණක් මේක. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හඳුන්වා දුන් අධිකරණ පද්ධතිය කුමක්ද? ශ්‍රේෂ්ඨාධිකරණය, මහාධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය, දිසාධිකරණය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය කියලා අපිට මේක නම් කරන්න පුළුවන්. පුතේ ආණ්ඩුක්‍රමයෙන් හඳුන්වා දුන් අධිකරණවල විසඳුවේ විවිධාකාර නඩු. මේ අධිකරණවලින් ඉහළම අධිකරණ දෙක ලෙස හඳුන්වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ මහාධිකරණය. ඒ වගේම මහේස්ත්‍රාත් අධිකරණයෙන් අපරාධ නඩු විසඳුවා. ඒ වගේම සිවිල් නඩු විසඳුවේ දිසා අධිකරණය විසින්. බහුවර්ණ ප්‍රශ්නයකට අහන්න පුළුවන් 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අපරාධ නඩු විසඳීමේ බලය හිමි වූ අධිකරණයක් මක්ත කියලා. පිළිතුර මහේස්ත්‍රාත් අධිකරණය. ආදරණීය දුවේ පුතේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඇති කළ ලද අධිකරණයේ ස්වාධීනත්වය සඳහා බිහි කළ ආයතන දෙකයි. මොකද අධිකරණ සේවා උපදේශක මණ්ඩලය හා අධිකරණ සේවා විනය මණ්ඩලය කියලා අපිට ඒක හඳුනා ගන්න පුළුවන්. මීට අමතරව තව වැදගත් කරුණක් තියෙනවා කියන්නේ. ඒ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ගැටලු निराकरणයට සහ ජාතික රාජ්‍ය සභාවට ඉදිරිපත් කරන කෙටුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල දැයි පරීක්ෂා කිරීමට පිහිටවපු අධිකරණය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය කියලා අපි කියන්නේ. මම ඔයාලට
1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් හඳුන්වා දීපු අධිකරණ පද්ධතිය ගැන කියනකොට ඒකේ අවසාන අධිකරණය වාට කිව්වේ මොකක්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය කියලා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය මගින් කළ කාර්යය කුමක්ද? ජාතික රාජ්‍ය සභාවට ඉදිරිපත් කරන නීති 50 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලදයි කියලා පරීක්ෂා කිරීමත් එම කෙටුම්පත් මෙතනදී දරුවනි ඔබට කියන්න තව වැදගත් කරුණක් තියෙනවා. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ පද්ධතිය ගැන කියනකොට මම ඔයාලට කිව්වා මේ අධිකරණ පද්ධතියේ අවසාන අධිකරණය තමයි විවස්ථාදායක ආණ්ඩුක්‍රම විවස්ථා අධිකරණය කියලා. මොනවා කියලාද කිව්වේ? ආණ්ඩුක්‍රම විවස්ථා අධිකරණය කියලා. මේ ආණ්ඩුක්‍රම විවස්ථා අධිකරණය මගින් කළ කාර්යය තමයි ආණ්ඩුක්‍රම විවස්ථාව පිළිබඳ ගැටලු निराකරණයට සහ ජාතික රාජ්‍ය සභාවට යොමු කරන 50 ආණ්ඩුක්‍රම විවස්ථාවට අනුකූලදයි විමසා බැලීම තමයි මෙම ආණ්ඩුක්‍රම විවස්ථා අධිකරණය මගින් සිද්ධ කළේ. දැන් පුතේ හොඳට හිතන්න මේ මෙච්චර වේලාවක් මම ඔබට කතා කළේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පාලන කාලය හඳුන්වා දීපු කොල්වින් ආර්ද සිල්වා ඇමතිවරයා විසින් සම්පාදනය කරපු 1972 ආණ්ඩුක්‍රම විවස්ථාව සම්බන්ධයෙන් මේ ආණ්ඩුක්‍රම විවස්ථාව සාකච්ඡා කරනකොට මම මේ ආණ්ඩුක්‍රම විවස්ථාවෙන් හඳුන්වා දීපු ප්‍රධාන ආයතන කීපයක් ගැන කරුණු සැකවින් ඔබට කතා කළා. මොනවා ගැනද කතා කළේ? නාමික ජනාධිපති ධූරය, ජාතික රාජ්‍ය සභාව, අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය සහ අධිකරණ පද්ධතිය පිළිබඳව. ඔබ තවදුරටත් මේ විෂය කරුණු හොඳින් මතකයේ තබා ගන්න. මේ සම්බන්ධයෙන් කරුණු හොයන්න, මේ හා සම්බන්ධයෙන් ලියවුණු පොතපත කියවන්න, බාහිර දැනුම එක රාශී කරගන්න. එහෙම වුණොත් ඔබට 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වඩාත් පහසු විෂය මාතෘකාවක් බවට පත් වේවි. එසේනම් ආයෙත් දවසක මේ වගේ ලස්සන පාඩමකින් රහට ඉතිහාසය ඉගෙන ගන්න අපි හමුවෙමු. ඔබට අපහා එක්වීම පිළිබඳව බොහොමත්ම ස්තුතියි. ආයුබෝවන්.